Instagram. බැටරුවක් කියන්නේ ලොම්පිරුණු අහිංසක වටිනා සතෙක් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් අද මම හිතුවා බැටළුව ගැන ගොඩක් විශේෂ මම දන්න දේවල් ටිකක් ඔයාලට කියන්න. එහෙනම් ඉතින් දැන් අපි අපේ වීඩියෝ එකට බහිමු. ලෝකේ බැටළුව වර්ග 200කට වඩා ඉන්නවා. ඒ වගේම බැටළුව ශාකභක්ෂක සතෙක්. ගොඩක් වෙලාවට බැටළුව කන්නේ තනකොළ සහ වල්පැල ඇටි. බැටළුවගේ ලොම් මුල් ජීවිත කාලයේ පුරාම වර්ධනය වෙනවා. මේ ලොම් භාවිතා කරලා ඇඳුම්, ලොම් කබා, මේස්, බ්ලැන්කට්, නූල් වගේ එදිනෙදා ජීවිතයේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් නිපදවනවා. මේ නිසා බැටළු ලොම් කියන්නේ ඉතාමත් වටිනා දෙයක්. ඇත්තටම මේ බැටළු ලොම් ග්‍රෑම් 453කින් කිලෝමීටර 16ක් විතර දිග නූලක් නිපදවන්න පුළුවන්. ඒ වගේම බැටළුවේ අවුරුද්දක් ඇතුළත ග්‍රෑම් 907 කිලෝ 13ක් අතර ලොම් ප්‍රමාණයක් නිපදවනවා. මාරයි නේද? ලෝකේ ලොම් වැඩිම ක්‍රිස් කියලා හඳුන්වන බැටළුව තමයි මේ ඉන්නේ. 2015 දී ඕස්ට්‍රේලියාවේ කැන්බරාවල උතුරු දිග කලාපෙන් තමයි මේ බැටළුව හොයාගෙන තියෙන්නේ. ඒ වෙද්දි වසර 5කට වැඩි කාලයක් ලොම් කපලා නැති නිසා ඇති වුණු අධික බර නිසා ඇවිදින්න බැරුව තමයි ක්‍රිස් ඉඳලා තියෙන්නේ. ඉතින් 2015 දී ක්‍රිස්ගෙන් කපාගත්ත ලොම් වල බර කිලෝග්‍රෑම් 46.2ක් කියලා තමයි වාර්තා වෙන්නේ. මාරයි නේද? ඒ වගේම මේ ක්‍රිස්ගෙන් වෙන් කරගත්ත ලොම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් 413ක්. ඒ වුණත් ලෝකෙ ලොම් වැඩිම බැටළුව වෙන ක්‍රිස් 2019 දී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වල ගොවිපලකදී මිය ගියා. ඒ එයාට වයස අවුරුදු 10දී. කොහොම වුණත් බැටළුවට විශාල දෘෂ්ටි පරාසයක් සහ හොඳ ඉවක් තියෙනවා. බැටළුවට අංශක 360ක පරාසයක් හිස හැරවීමෙන් තොරව බලන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ බැටළුවට පිටුපස හැරී බැලීමේ අවශ්‍යතාවයක් නැහැ. මොරයි නේද? ඒ වගේම බැටළුවට ගොඩක් හොඳ ඉවකුත් තියෙනවා. බැටළුවට සාමාන්‍යයෙන් හිටගෙන ඉද්දී උනත් තමන්ගේ පාදවල පතුල ගඳ සුවඳ පවා හොඳින් දැනෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මොරයි නේද? තවත් දෙයක් තමයි බැටළුවට තියෙන මතක ශක්තිය. වාර්තා වෙන විදියට බැටළුවෙක්ට අවුරුදු 2ක් වගේ ඉතා දීර්ඝ කාලයක් තවත් බැටළුවන් 50 දෙනෙක් වගේ බාහිර පෙනුමෙන් වගේම ආවේණික ගුණාංග වලින් හඳුනා ගන්න පුළුවන්. මාරයි නේද? ඉතින් මේ වටිනා බැටළුව ආරක්ෂා කරගන්න එක අපි කරන්න ඕන දෙයක්. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.